ගහ මේ අපි ලෝකේ සලකන්නේ මිරකල් ට්‍රී ප්‍රතිහාරයේ ගස ඒ වගේම තව කලාපික කියනම ජීවයේ ගස කියලා දීර්ඝායුෂ ගස කියලාත් කියනවනේ දීර්ඝායුෂ ගස මෙහෙම කියන්න හේතුව තමයි මේ ගහේ තියෙන වටිනාකම ආර්ථික වශයෙන් විතරක් නෙමේ රෝග පැත්තෙන් හුඟක්ම සලකලා තියෙනවා දැන් අපි දකිනවා ලෝකේ සමහර කලාපවල ප්‍රෝටීන් කැලරි මැල් නියුට්‍රිෂන් නැත්තම් ප්‍රෝටීන් උනතාවේ සහිත මන්ද පෝෂණයෙන් පෙළෙන කලාප සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්න පාවිච්චි කරපු ගහ තමයි මේ ජීවයේ ගස නැත්තම් මුරුංග ගහ. මේ මුරුංග ගහ රොබ කිව්වා වගේ ඕනෑම කාර්ෂක පරිසරයක වැවෙනවා. සමහර වතුර දැම්මොත් ඒ ගහ වැරි නැති වෙන්න පුළුවන්. මුරුංග අපි මෙතන කියලා තියෙන හැකි සෑම නිවසකම වැටට දේශීය මුරුංග දඬු කැබැල්ලක් සිටවන්න. අපි ඇත්තටම අර පැලයක් දෙන එක තරමක් දුරට අවශ්‍ය නැහැ කියලා කිව්වා. මොකද අපිට මෙතනින් අවශ්‍ය හැම ගෙදරක්ම සවි බල ගැනීමක් කරන්න. ඉතින් පැලේ සෙට් දෙන්නේ කාටද කියලා මගෙන් අහපම මම කිව්වා ඩිසේබල් අයට දෙන්න කියලා. කියන්නේ යම් කිසි දුබලතාවයක් තියෙන අයට දෙන්න. අනිත් අයට පැලයක් හිටව ගන්න කියන්නේ මොකද මුරුංග දොන කැල්ල හොයා හිටව ගන්න එක ඔබ කිව්වා වගේ අපි උගන්නන්න දෙයක් නැහැ. නමුත් මේ මුරුංග වල වටිනාකම අර බටහිර වෛද්‍යවරු කිව්ව දැම්ම නැත්නම් ආයුර්වේද වෛද්‍යවරු මේක කියලා ඇති. මිනිස්සු අර බටහිර වෛද්‍යවරු කිව්වහම අහන ගතියක් නේ. ඒකෙන් සතා මේකට මේ අන්තර්ජාතික දත්ත ටික අපි එකතු කළේ. එතකොට මේ මුරුංග දේශීය මුරුංග නැත්නම් ඔබ කිව්වා කතුරු මුරුංග වලින් වෙන් කළා මේ වැටේ මුරුංග කියන එක. එතකොට ඒක මුරුංග වැටට පාවිච්චි කරපහම බිම අපේ නැති වෙන්නේ නැහනේ. එතකොට බිම ඉතුරු වෙනවා. එතකොට එතනත් ඉඩ ඉතුරු වෙනවා. ඊළඟට මුරුංග ගහ බොහොම සරල වැඩෙන ගහක් නේ. මුරුංග ගත්තේ තියන්න එපා කියන්නේ ඒක ඉතාමත්ම ශක්ති අයෙන් උඩට යනකොට අඩු ගහ. ඒක පාවිච්චි කළා දිනා මෙන්න මේ විදිහට. එකක් තමයි අපේ පැරණිව පාවිච්චි කළා තිනා ආහාරයක් ලෙස. ආහාරය කියලා කිව්වම අපි සාමාන්‍යයෙන් අර ඔබ කිව්වාගේ කරල් විතරනේ කන්නේ. නමුත් මේක කරල් විතරක් නෙමේ අපේ මිනිස්සු දැනගන්න අවශ්‍ය පත්‍ර සාමාන්‍ය සමහර අනිත් ව්‍යංජන වෙනකොට කොළ විතරක් දාන්නනේ පාවිච්චි කරන්නේ. අනිත් ව්‍යංජනක් වගේ හදනකොට දාන්න පුළුවන්. පත්‍ර අපිට කන්න පුළුවන්. ඒක මැල්ලුමක් හැටියට කන්න පුළුවන් විතරක් නෙමේ. පත්‍ර අරගෙන ඉවරලා මෙහෙම පැදුරක දාලා අවුවේ වේලපුවාම ඒක නිකම්ම මේ අවුවට වේලෙනවනේ. වේලුණාට පස්සේ අතින් කුඩු කරපුවාම පවුඩර් එකක් හැදෙනවා. ඒ පවුඩර් එකට කියන්නේ ප්‍රෝටීන් කුඩ කියලා අපිට රටවල්. ඒක අපි විශේෂයෙන්ම මාස 6 පෑන්න දරුවන්ට අපි කෑම දෙනවනේ. කෑම දෙනකොට ඒ කුඩ මෙහෙම ඉහිින්න පුළුවන් නම් ප්‍රෝටීන් ග්‍රෑම් 29ක් හම්බ වෙනවා මේ 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 කුඩේ. ප්‍රෝටීන් ග්‍රෑම් 29ක් කියන්නේ සාමාන්‍ය මම සංසන්දනයක් කරොත් කිරිවල තියෙන ප්‍රෝටීන් ග්‍රෑම් 1.9යිනේ. මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් 29ක් ලැබෙනවා මේ ඒ කුඩ කොච්චර ප්‍රමාණයකද? ග්‍රෑම් 100ක. එතකොට මේක ඉතාමත්ම ප්‍රෝටීන් අධික දෙයක්. කතා කෑවත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ කෑමකට දාලා කෑවට දැන් අර විශේෂයෙන් ප්‍රෝටීන් උනතාවයේ තියෙන ප්‍රදේශවල දිනපතා කන්න කියලා තියෙනවා. මොකද මේක කිසිම අසාත්මිකතාවයක්, එහෙම හානියක්, අනික වස විස එකතු වීමක් නැහැ. එමනේ ඒ විතරක් නෙමෙයි. මේකේ මේ දැන් ප්‍රෝටීන් තියෙනවා කිව්ව විදිහට මදිනේ ප්‍රෝටීන් වල ගුණාත්මක භාවයත් කියන්නේ. ප්‍රෝටීන් වල ගුණාත්මක භාවය කියන්නේ ඒකේ තියෙන ඇමයිනෝ කාණ්ඩ, ඇමයිනෝ ඇසිඩ් වලින්නේ. මේකේ තියෙන බිත්තරවල තියෙන සහ කිරි බිත්තරවල තියෙන ඉහළම ගණේ ඒ කියන ඇමයිනෝ ඇසිඩ් අත්‍යවශ්‍ය තියෙන ප්‍රෝටීන් ගියා. එතකොට ඒකේ ප්‍රෝටීන් ප්‍රමාණය තමයි හුඟක් කරන්නේ. දැන් අපි ගොඩක් අයගෙන් අහපොම ඇයි කිරි බොන්නේ කියලා. බොහෝ අය කියන්නේ කිරි බොන්න හේතුව තමයි මේ ප්‍රෝටීන් ගණ්ඩයි කැල්සියම් ගණ්ඩ. එතකොට ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි බව මම පැහැදිලිව කිව්වා. ඊළඟට කැල්සියම්. කැල්සියම් මේකේ මේ දාලම තියෙන මේ පින්තූර එකම දාලා තියෙන මේ ලීෆ්ලට් එක අපි බෙදනවා. කිරිවලමින් 1000 ගුණයක් කැල්සියම් තියෙනවා. එතකොට මේ වැටේ අපි වියදමක් දරන කිරි නරක් වෙන්න පුළුවන් දවාගෙන එන්න ඕනේ හරකට ඒක එළදෙනට කවන්න ඕනේ ලොකු අපි කියන කරුණු වෙහස ගොඩක් තියෙනවානේ. දැන් මේකෙම නේ මුරුංග දණ්ඩක් ඒ වවා ගැනීම වෙන ඵල ප්‍රයෝජන ඉතාමත් ඉහළ. මේක අපි වෙබ් අඩවිත් අපි දාලා තියෙනවා. මේ ආකාරයෙන් සංසන්දනය. එතකොට ආහාරයක් ලෙස තාමත් ඉහළ දෙයක් හැටියට සලකනවා. එතකොට ඔබට තියෙනවා දැන් අපි විටමින් සී ගන්න දොඩන්නේ ගන්න දොඩන් මෙන් 7 ගුණයක් විටමින් සී තියෙනවා.